මේ ජනතාවගේ බදු මුදල්ලා මේ රජයේ වාහන කවුරුහරි අවභාවිතා කරලා තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එක තමයි දැන් කළ යුත්තේ. එහෙම නැතුව ඒවා ප්‍රදර්ශනය කරලා ඊළඟ ඡන්දදී Tamanගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට ඒවා ප්‍රදර්ශනය කිරීම නෙමෙයි කරන්න ඕනේ. නැහැ, සාකච්ඡාවල් වුණේ දැන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අපි මුහුණ දෙන්න තියෙනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයට ශක්තිමත් කණ්ඩායමක් හා ශක්තිමත් වැඩපිළිවෙලක් එක්ක මේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීම වෙනුවෙන් තමයි මේ සාකච්ඡාවල් පැවැත්වුවේ. ඒකෙදී වඩාත්ම හොඳ කණ්ඩායමක් හා එකතු කරගන්න පුළුවන් ප්‍රගතිශීලී අය, ධනාත්මක අය අපේ සමගි ජන බන්ධානයත් එක්ක එකතු කරගෙන හොඳ කණ්ඩායමක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් කරන්න තමයි සාකච්ඡාවල් වුණේ. අනිවාර්යයෙන්ම අලුත් මෝනවල් එනවා. අලුත් මෝනවල් එනවා. මොකද අපි කියන්නේ මේක දැන් ජනාධිපති මැතිවරණයට වඩා වෙනස් මැතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණය කියලා කියන්නේ. ඒතොර ඒ පාර්ලිමේන්තු මැතිවරණයට සියලු ශේෂ්ත්‍රවල ඒ වගේම සියලුම ජනතාව නියෝජනය කරන්න පුළුවන් වැදගත් ඒ වගේම සුදුසුකම් තිබෙන ජනතාවට ආකර්ෂණය වෙන ඒ වගේම ජනතාව ගැන හිතන ඒ ජනතාවත් එක්ක වැඩ කරන හොඳ කණ්ඩායමක් හැම දිස්ත්‍රික්කෙම ඉදිරිපත් කරන්න තීන්දුව කළා තියෙනවා. සජාපි කට්ටිය මන්ත්‍රී එජාපය සමගි ජන බලවේගයත් එක්ක සන්ධානයත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා යම් යෝජනාවල් ලැබිලා යම් සාකච්ඡාවල් නිරත වීගෙන යනවා. තව මේක අවසන් වෙලා නැහැ. ඒක අවසන් වුණාට පස්සේ බලමු මොකද්ද ඒගොල්ලෝ කරන්නේ කියලා. මොකද දැන් එජාපයටත් තේරුම් අරන් තියෙනවා සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා ගියොත් තමයි ඒගොල්ලන්ට යම් දේශපාලන අනාගතයක් තියෙන්නේ කියන එක. එතකොට ඒ උඩ ඒගොල්ලෝ යම් සාකච්ඡාවල් වලට ඉදිරිපත් වෙලා තිබෙනවා. අපිත් යම් යම් අදහස් ඒගොල්ලන්ට පළ කරලා තිබෙනවා. බලමු ඒගොල්ලන්ගේ අවසාන අදහස ඒගොල්ලන්ගේ තීරණය මොකක්ද කියලා. දැන් MPP එකේ ඡන්ද ප්‍රසන්න වුණ ඔවුන් මන්ත්‍රීවරු 100න් තම ආරම්භ කරන මතිවරණය. ඔව්. මෙහෙමයි, දැන් ඒගොල්ලන්ට කියන්නේ ජාතික JVP එකේ ජනාධිපතිවරයෙක් එක්ක තමයි ඒගොල්ලෝ මේ මැතිවරණයට යන්නේ ආණ්ඩු බලයත් එක්ක රාජ්‍යයන්ත්‍රයත් එක්ක. ඉතින් මේ මැතිවරණයට අනිවාර්යෙන්ම අපි අභියෝගයක් තමයි, අභියෝගයක් නැතුව නෙමෙයි. ඉතින් ඒ අභියෝගය වලට අපි පෞගිය කාලෙත් මුහුණ දීලා හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් අපි උත්සාහ කරනවා ජනතාවට මේ මැතිවරණ තුළදී රට ගොඩනැගීම සඳහා වූ අපි ඉදිරිපත් කරන ඒ වැඩපිළිවෙලට පාර්ලිමේන්තුවේ බහුතරයක් අපිට ලබා දෙන්න කියන අදහස අපි ඉදිරියට ගෙන යන්න. ඉතින් අපි හිතනවා විශේෂයෙන්ම දැන් මේ ජනාධිපතිවරයෙක් අලුතෙන් පත් වෙලා ඉන්න මොහොතක ඔවුන්ට ඉතාම ශක්තිමත්ව මම කිව්වා වගේම ජනතා රාජ්‍ය බලයත් එක්ක තමයි ඔවුන් එන්නේ. ඒ හින්දා අපි ඒකට මුහුණ දෙන්න පුළුවන් විදියට සියලු දේවල් එකතු කරගෙන අපි අභියෝගයට මුහුණ දෙන්න අපි ලෑස්ති වෙලා ජනතාවගේ පැත්තේ ඉඳගෙන අපි පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීම වෙනුවෙන් මේ ඡන්ද ව්‍යාපාරය මෙහෙවනවා. දැන් මේ තෙන් තෙන්ගල මේ රජයේ වාහන නවත්තලා යනවා දකින්නවා මේ මේකට මොකද ඔය වගේ දේවල් 2015 තුනානේ 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සෙත් අපි දැක්කා විශාල ලෙස රජයේ වාහන තැන් තැන්වල නවත්තලා කියලා තිබුණා. සමහර තැන්වල විශාල රජයේ වාහන අර ඔරුගඩවත්ත වගේ ප්‍රදේශවල ගාල් කරලා දාලා තිබුණා. ඉතින් ඒවා අලුත් දේවල් නෙමෙයි. නමුත් තිබෙන දේ තමයි දැන් අලුත් ජනාධිපතිවරයාට හා ඔවුන් කියපු දේවල් තිබෙනවා. විශේෂයෙන්ම මේ ජනතාවගේ බදු මුදල්ලා මේ රජයේ වාහන කවුරු හරි අවභාවිතා කරලා තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එක තමයි දැන් කළ යුත්තේ. එහෙම නැතුව ඒවා ප්‍රදර්ශනය කරලා ඊළඟ ඡන්දදී Tamanගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට ඒවා ප්‍රදර්ශනය කිරීම නෙමෙයි කරන්න ඕනේ. වහාම ඒ ජනතාවගේ දේපොළ අවභාවිතා කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ට දඬුවම් පමුණුවන්න. ඒත් මොකද ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන තේමාව වුණේ. විශේෂයෙන්ම ඒගොල්ලෝ හොරු අල්ලනවයි කියන එක, ඊළඟට මහ බැංකු බැඳුම් කරේ සම්බන්ධව ඒ කියපු අදහස් වගේ විශාල අදහස් ගණනාවක් පෞගිය කාලයේ මැතිවරණ වේදිකාවල ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් ජනතාව දැන් බලන් ඉන්නවා ඒ ඉදිරිපත් කරපු දේ හදාස්සා ඒ කියපු දේවල් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක. ඉතින් ඒකෙදී මේ වාහන
ප්‍රදර්ශනය කිරීම පමණක් සෑහෙන්නේ නෑ. වහාම ඒ වාහන අවභාවිතා කරපු අයට දඬුවම් ලබා දෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.